मट मल्लोने मट वागवाते मल कंडोने वो अहमा के लिए मन दोना अरे वेडला तिपुन माला हूल कंडित तमस मालको माला रोस देखा देखे तन आदरे वचन करन्नट कल्पे कुत्म देवगे माई मेन्ने लोक यक्तना असीमित वादरे रस कलाद अपी आत्मता नग्नावे सति नोवे उहुला गन्न बेरिवू मगे देसे कदुलु अहुला विसिकर के सरल परिसमिन विदुवत नैर संसार पुरुदु किसिदा नवतिन्न नैरु हंगान उबमं मिच्चर कल दुर्यरी दिन्दु उबकिन्न कल देस माने बुद्ध वेन्न नैदक पुईने देखुवन अकाले उपकमल मित्र इन्नवाने ओगोलू तमाइ मेक गुडी बीरगा नदील तीरने के ओगोलू मेक गुडी बीरगा मट किसीम मग पेम करना अवश्य मट एक ऐतिहाने मम का मेक गुडी बीरगा कीलवा नगटे अन्न कीलवा एक ओयागे तीरने ओयगोलो एक कथा के मट तीर दन देना मंगा ओगोलो कथा कर ओके हरिद अंकल मियाको मुका महत्व एम बैठ अभी मुनवाद उड़की अब साधारण महत्य साधारण पोट कीन तो साधारण मुखद अब एंड उणगेला मल्ली दनगा बीम बंदी धोनी
නැත්තම් මං මේ මේ Facebook හරි මොකක් හරි එක සමාවිලලා post එකක් දාන්න එහෙම මොකක් හරි දාන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මාත්‍යා ඇව්වා වැඩක් නැහැ මාත්‍යා. ඇව්වා කරයි කියලා ඇති වැඩි මොකද්ද කියන්නකො. මොකද්ද මම වගේ කරන්නේ? හරි මල්ලි මෙහෙම කරපන්. මං උඹට ගැහුවාගේ පාරකම අනිත් පැත්තට මට ගහලා දාපන් ඉවරයිනේ බැලන්ස් එක. නේ නෑ නෑ මාත්‍යා ඇව්වෙන් වැඩක් නැහැ මාත්‍යා. හරි හරි දැන් මොකද්ද වෙන්න ඕනේ කියලා කියන්නකො ඔයගොල්ලෝ එහෙනම්. මලි පොඩ බල්ල කියනවා නිකන් වෙලා යනවා අප්පා. එහෙම තමයි ඉතින් මේ අපි කරපු වැඩේ නෙමෙයිනේ. හරි මෙතන වැරද්දක් වුණා. දැන් අපි ඒකට සමාවත් ගත්තා. දැන් අපි යහන්නේ ෆැමිලි ලස් කරගෙන සමතේකටපත් වෙන්න මොකද්ද වෙන්න ඕන කියලා. අංකට තේරෙනවා ඒකනේ. මහත්යලා කියන දේ මට තේරෙනවා. ඔය හිතුවද ඉතින් මියම් තාත්තයි මම ආසාවට පොලිසියට එනවා කියලා. හරි දැන් ડોක්ටර් මොනවද කියන්නේ ඔයගොල්ලන්ට? මහත්යෝ දොස්තර මහත්යා කියනවා එළියෙන් කිසි දෙයක් නැහැ. හැබැයි ඔළුව කැක්කුමයි නම් කන් කැක්කුමයි නම් කේස් එක පොඩ්ඩක් දරුණුයි කියලා. ඒ කියන්නේ මහත්තයා මේක තේරෙන්නේ නැද්ද? පස්සට අමාරු වෙන්න පුළුවන් කියලා කියන්නේ. මේ පස්සට අමාරු නේද? එහෙම පහගාලිනු අමාරු වෙන වෙලාවක් තියෙනවද? මහත්තයා මහත්තයා තේරෙන්නේ නැද්ද මහත්තයා අර මේ මොකද්ද කතාවක් තියෙන්නේ මහත්තයා අර මේ ජීවිතේ නම් තනාග පිනිබිදු වෙන්නේ කියලා අන්න ඒ වගේ තමයි කේස් එක පස්සට දරුණු වෙන්න පුළුවන්. අනේ මේ අංකල් එහෙම දෙයක් නෑ වෙලා නෑ උතන හරිද? රයිට් මේ අපි මෙහෙම කරමුද? දැන් මේ ප්‍රශ්න ටිකක් තියෙනවානේ. මල්ලිට ෂුවර් නෑනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි මල්ලිව හොස්පිටල් එකට ඇඩ්මිට් කරන්න ඕනේ. හරිද? නෑ මල්ලි. ඔයාගේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික අපි ටෙස්ට් කරලා බලමු. ඔක්කොම යන වියපැහැ දැම් මල්ලි මං ගානේ. හරිනේ ප්‍රශ්න ඉවරයිනේ. මං දානවා අපොයින්ට්මන්ට් එක ડોක්ටර්ට. නෑ 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 මට හොස්පිටල් නතර වෙන්න තරම් ලඩක්. ඌ මාතේ එහෙම එකක් නැහැ. අපි මේ කියන්නේ මාත්‍යලගේ අතින් ලොකු වරදක් වුණානේ. අපි අමාරුවෙන් ඉන්නේ. ඉතින් කියන්නකෝ වදේ දැන් මොකද්ද වෙන්න ඕන අපෙන්? සිංහලෙන් අහන්නේ. හරි හරි අනෝසා. ඔබ පොඩ්ඩක් ඉඳපන්කෝ දැන්. හරි හරි මම හරි හරි. අංකල් මල්ලි අපි කෙලිම මාතෘකාවට එමුකෝ. හයි. අපි කවුරුත් කැමති නැහැ උසාවි ගානක රස්තිය අඩු වෙන්න. හා අපේ කාලෙත් අපලා දෙනවා සල්ලිත් අපලා දෙනේ. අපි මේ විසල ගවම් මෙතනින්. මල්ලි ඔයාට මාව අසාධාරණ කියලා ඔයගේ ජීවිතෙන් වන්දි ගෙවන්න තමයි මාව අසාධාරණයක් වටුන්නේ නැන්නේ මෙයාගේ අතේ නේ හරි අපි පොඩි මුදලක් දෙන්න අපි අපි ගානක් කතා කරගමුකෝ හරි අංකල් කෙලින්ම කියන්නකෝ ඔයාට කීයක්ද ඕනේ අන්න 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 මල්ලි බල්ලුත් නොකන සල්ලි නේද කොල්ලෝ ආ සල්ලි බාද හරි අනුසා එහෙනම් මින් මත්තට සත පහක් මෙයත් එක දෙන්න කතා කරන්න එපා. හරි. සල්ලි යවෙන්නේ දැන් ඔයාලට මොකද්ද මොන කියන්නේ? නැහැ නැහැ නැහැ. මම කිව්වේ මහත්යලට වෙන විකල්පයක් නැත්තම්. මහත්යල හිත සතුටින් නම් දෙන්නේ. අපි අකමැතිින් වුණත් ඒක ගන්න කැමැතියි කියලා. ආ ඒ කියන්නේ ඊයක් කරේ ඕනේ. අන්න ඒකට කියන්නේ. හරි. රුපියල් 50000ක් දෙන්න. 50000ක්? ඔව්. ඔයයි මදිද 50000? මහත්යා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ කේස් එක උසාවියට ගිහිලා පත්තර දෙක තුනක් ආව නම් මාත්‍යලට මොන තරම් වීදමක් යනවද කියලා? හරි. 75000. 75000. ලක්ෂයක් දෙන්න. වැඩි කමුත් කරමු. අම්මේ. අම්මේ. අයතම් පොලිසියද? දන්නේ නැමෙ. අයියට කෝල් එකක් දීලා අහන්න ලන්ච් වලට එනවද කියලා. පොලිසිය නම් ආන්සර් ගන්න ගන්නේ නැහැ නේ. අනේ මන් දන්නේ නැහැ. මේ අනුහස්සින්ද මේ ළමයිට ඒගොල්ලන්ගේ වැඩක්වත් කරගන්න වෙලාවක් නැහැ. ඇයි අම්ම එහෙම කියන්නේ? එයාලා යාළුවෝ නේ. යාළුවෝ කියලා බෙල්ල දෙන්න ඕනේද? ඇයි බලන්න දැන් අනුහස් කරගෙන තියෙන වැඩ. ඒක නැති ඇත්ත තමයි. ආ කොහමද කට්ටිය? මේ කොවාන්ටි රොෂන් රොෂාන් පොලිස් කේස් එකකට ගියා. යංකු ගෙට. පොලිස් කේස්? ඒ මොකද්ද? අර අනුහස්ගේ ප්‍රශ්නේ. මොකක්? ඔව්.
රොෂාන්ටත් පිස්සුනේ ආන්ටි. ආ. කවුද යන්නේ ඔය වගේ කේස් එකකට? කේස් එකකට යන්නේ නැහැ. යාළුකමට ගිහී. අනිත් එක විමල් අයියත් ගිහිල්ලා තිබුණේ. අයියෝ. මුන් ඔක්කොටම පිස්සු. එහෙම කතා කරන්න එපා ශේහාන්. ඔවත් දැන් ටීම් එකේනේ. ඔව් ඉතින්. ඉතින් ඔයාට උනත් කරදරයක් වුණොත් අපේ අයියා ලෙන්නේ නැද්ද? හරි හරි. දැන් ඌ ටීම් එකේ නැහැනේ. ආ. එයා හිටියනේ. මේ හිටපොන් ගැන වද වෙන්න ගිහිල්ලා වෙන වැඩක් නැති වෙයි රොෂන්ට. හොඳේ. අනික ඊට පස්සේ මේ ක්ලබ් ගාන යන්නේ උන් පාරවල් ගාන ගිහිල්ලා දඩ කෑවම ඒවටත් යන්න වෙයි. පිස්සු වැඩක් නේ ආන්ටි. අනේ මන්දා. හැබැයි මේ සැරේ අනුහස් නම් ඉවරටම ඉවරයි. ඒ මොකද්ද? දැන් ආන්ටි, ඔබ මීඩියා වල යන්නේ නැහැ කියලා දාන්ට හිතන්නේ ආ? මීඩියා වලට යන්නදි ගොඩින් බේර ගන්නවා කියලා අයියා කිව්වේ. ඇයි දැන් රොෂාන් එහෙම කරන්නේ? යාළුකමට නෙමෙයි. රොෂාන්ටත් පිස්සු හොඳේ. අයියෝ එහෙම කියන්නේ. දැන් රොෂාන්ට ප්‍රශ්නයක් වුණොත් ඕකුන් එයිද? එහෙම නෙමෙයිද යාළුවෝ හින්දා නුදව කරන්නේ. මේ සමාධි මොකද්ද ඔයාලට තියෙන අමාරුව මේ අනුහස් ගැන? එහෙම එකක් නෑ. අනුහස් නෙමෙයි ඉතින් කවුරු ගැන වුණත් අයියා එහෙම තමයි හොයලා බලන්නේ. මේ අපි ගැන? ඔව් ඉතින් ඔයාට උනත් එච්චරයි. අපි නම් ඉතින් ඔවගේ ගොන් ආතල් ගන්න යන්නේ නැහැ නේ. හොඳයි නේද? මේ පිස්සෙක් පිස්සු නටනවා ආ මුන් ගිහින් කට්ට කරනවා. රීෂෝ ඒ ආලේ ආලන් මට දුගම මේ මගේ මස්සිනා ගැන. Marmite Mini Mite budget pack එක B vitamin සමග දවසේ පෝෂණී ආරම්භම. Filter සොනි නැති gold look එකකට නම් Lia gold. අපරාධී කියන්නේ බෑ අනුමතා ඔබ මේ පාව ගහලා තියෙන්නේ දක්ෂ දද්දොස්තරණගේ පුතෙක්ට. එහෙමයි ඒ වගේ. බුදු අම්මෝ හක්කේ දතක් ගැලෙව්වා දැන් ඉවත් නැහැ. මෙන්න සල්ලි. මම ගණන ලගන්න. නෑ මාත් දුක ඉන්න දෙයක් නැහැ. මම අතුරු හොරු නෙවෙයි නේ. නෑ නෑ ඔය ගණන ලම ගන්නකො. මොකද මේ නිකන් පස්සට කරදර වෙන්න ඕනේ නෑ නේ. නෑ නෑ ඕනේ නෑ ඕනේ නෑ. මේ දැන් හරියනේ නේ. මේ මල්ලි එහෙම යන්න බෑ පොඩ්ඩක් ඉන්න දැන් ඔයාල සල්ලි ගත්ත කියලා අස්සම් කරලා යන්න. එහෙමත් කරන්න ඕන. මල්ලි නිකන් සල්ලි අරන් යන්න බෑ ඇවිල්ලා වගේ. අපි සල්ලි ගත්තයි කියලා පොලිස් පොත ලියන්න ඕනේද? ඒක ඉතින් අපි දන්නේ නැහැ. අපි පොලිස් පොත ලියන්න එපා කියමු නේ. ඔව් බබා. මේ මොකද? ඒක හරි නෑ නේ. ගන්න හොදයි කියන්න හරි නෑ. දැන් මෙයා මෙයාට ගහගෙවත් හරි නැහැ නේ. හැබැයි මෙයා එක නොකිය හිටියෙත් නැහැ. පිළිගන්නේ නැති හිටියෙත් නැහැ නේ. ඒක නෙවෙයි. කඩ දැන් දෙපාර්ශ්වය කල්පනා. හරි සර් හරි. සර් බහරි කිව්වා. මේගොල්ලෝ කැමති වුණා සමතකටපත් වෙන්න. නිකම්ම නැහැ මේ. සල්ලි චුට්ටක් දුන්නා. සල්ලි චුට්ටක් කීයක් ඉදලද? ලක්ෂයක්. ලක්ෂය හොඳ චුට්ට නේද? එහෙනම් ඔක්කොම කරගෙන තියෙන්නේ නේ මේ මහත්තයා.
ඔයගොල්ලෝ සල්ලි හොමාරු කරගත්ත එක නීතියනුකූල වෙන්නේ නැහැ. තේරුණාද? මේක සමතේකට පත් කරගත්තා කියලා මේ පොතේ ලියලා අත්සන් කරලා යන්න ඕනේ. හැබැයි ඒක නීතියනුකූල කාරණයක් නෙවෙයි. සමත වෙනවා කියන්නේ සමත මණ්ඩලයකට දාලා निराकरण करने का ये ना तो ये तो बड़े मेरे वैदक नेत्र ऑफिसर ने मांगी है मैं क्यों वे मियाँ लगीं और आलटे खार्दर या कोई केल ही करा हाँ नहीं पीस तो सर मेरे मातृ देवी वरु आगे ने साल लिंदी है देंगे है ना और आलटे मेरे को लोगों पेन ने देवी वरु आगे ने हाँ मम्मी निकाल क्यों सर बिना काउंटर ना මුකුත් නැතුණේ යන්නේ වෙන්නේ නේ දැන් බැලුවාම ඔයාගේ පුතා ගුටි කාපු එක ඔයාට දෙවියෝ දීපු තෑග්ගක් වගේ අනේ මොනි මේ සර් දැන් මොකද අපි ඉන්ස්පෙක්ට් කරන්න ඕනේ මෙහෙමයි මං ඔක්කොම සටහන් කරලා තියෙන්නේ මං දන්නවනේ මේවා හැටි ඔය දෙගොල්ලෝ මේ පොතේ අස්සම් කරලා යන්න තේරුණාද මේ මහත්තයා මිනිස්සෙක් වුණාම අවම සදාචාරය තියාගන්න ඕනේ තේරුණාද මින් ඉදිරියට මේ මහතුරුන්ට කිසිම කරදරයක් කරන්න බෑ හොඳයි එහෙනම් මේ පොත අත්සන් කරලා යන්නකෝ ලස්සනයි ලස්සනයි තමයි මම මේ පොත් බලනවා නියන්නේ හරි ඉතින් අපි මේ ටීචර්ව ලස්සන කරනවනේ ලස්සන කරන්න දෙයක් නැහැ ටීචර් කොහොමත් ලස්සනයි තමයි හරි ඉතින් මෙහෙම කොණ්ඩ ලස්සන කරාම තවත් ලස්සනයිනේ අම්මෝ ඉතින් ලස්සන වෙලා මව හොවරන් හෙයිද නැහනේ ඊට ඊ කෝලිතලේ කඩේට ගියාද කෝලිත මං මන් ටීචර් අර ඊ අපේ කඩේට ආවේ අනේ ඔවුනේ පුතේ මන් දන්නේ පුතා එතන ඉන්නේ කියලා ෂෝක් කඩේ ටීචර් උයන දේවලුත් තියනවා සමහර දාට එන්න හොදේ හරි පුතේ මං එන්නම්කෝ ඉතින් ටීචර් අපේ ගෙවල් වලට එන්නකෝ හා හා ඔන්න පොත් බාල් ඉවරයි අදට පන්ති ඇතිනේ අපි ගෙවල් වලට යමු ටීචර් මාත් එක්ක යම් පුතේ ලේනේ සනත්ස ඔයලා මේ යන්න මං ටීචර් වෙක්ක එන්න මම මේ ගිනිපත් වෙලා ආවේ ළමේ කිව්වා මං විශ්වාස කළෙත් නෑ මොකද්ද මේ හවස පන්ති කරනවා කියන්නේ ඉතින් පන්ති උගන්වනවා මදි වෙලාද හවසත් පන්ති කරන්නේ ඉතින් සර් ඉස්කෝලේ උගන්වනවා මදි හින්දානේ හවසත් පන්ති කරන්නේ ළමයි බඩගින්නේනේ නෑ නෑ මං ඊයේ කිව්වා එයාලත් කැම් ගෙනවා මාත් කැම් ගෙනවා ඉතින් මට දවල් කිව්වේ වන් නෑනේ මොකද්ද පන්ති කරනවා කියලා හවස ඉතින් මම මොකද සනස්සඩ කියන්නේ මං ප්‍රින්සිපල්ට කිව්වනේ මේ මේ ඔයා මේ මහන්සි වෙලා හවස පන්ති කළයි කියලා ඔයාට මොනවද ලැබෙන්නේ අනිත් එක මේ ගමේ මිනිස්සුන්ට මතකවත් තියෙයිද ඔය ගැන ඉතින් අමතකයිද දෙ මට මතකයිනේ අනිත් එක සර් මම මේ මගේ හිතේ සතුටට කරන්නේ ඔය බෝඩිමට වෙලා ඇනුන් ඇරර ඉන්න වෙලාවේ මේ ළමයින්ට දෙයක් ගන්නකොම් ෂොක් නේ ඉතින් මට කිව්වනම් මං එනවනේ ඔයා එක්ක කතා කර කර ඉන්න මේ මොකටද නෑ ඉතින් ඔයා එක්ක කතා කර කර ඉන්න සර් උයි මායි ඔය වල්පල් කතා කරවුවා කියලා සර්ට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ හරි හරි ඔයාට ඕන දෙයක් කරගන්න යන් 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 ඔයා යන්න මං යන්න ඒ තව මොනව කරන්නද මෙහෙට වෙලා දැන් හවස් වෙලා යන් මේ මං ඊළඟ පාර ගෙදර ගියම අම්මට කියනවා දුවගේ නට නැටුම් ගැන මේව දානේ නැටු වා නැටුම් නටන්නේ මෙතන ආගන් නමාරුයි වගේ යන්නේක් පහන්න නෑ වරන්දුයි බලා ගන්නම් කොහොමද මත්තු කරලා ගන්න බොරු වැඩ ගන්න ඉස්කෝල වලට එලා තමයි වට කරගෙන ආතල් වැඩේ කරන්නේ දෙඩට එලා
तेरू गो ने मुगे नम ऐम लाभ नैगी मसागे नम कुछ वाटी ये नमट मुखर कल लुनोत्तेम ईग गोहमद हदागन अमारो एनो क्यूना एनोती हेमत मैं रोशा मेकी बल पाऊ ये मनुष्य की मून बलप हम तेरेन किसी हो रहा बरवाक नहीं मनुष्य की मम्मी अंकल कथा कर लेना नहीं खाऊ दीजिए।